පොහොරවලට පුළුවන් ආණ්ඩු හදන්නත් පුළුවන් ආණ්ඩු පෙල්ලන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඒක නිසා තමයි මැතිවරණ ව්‍යාපාරවල මැතිවරණ ප්‍රතිපත්තිවලට පොහොර ගැන සටහනක් ඇති වෙනවා. දැන් ඒක වතාවක් අපි කිව්වා 350ට 350යි රක්ෂණයත් එක්ක එකතු වෙනකොට 500යි. අදත් එම පහුගිය මැතිවරණ වෙලාවේ පොහොර හරියට ලබා දෙන්න නොහැකි වීම නිසාම මේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම ලොකු අවාසියක් සිදු වුණු බවත් අපි හොඳටම දන්නවා. දැන් මේ වතාවේ අපි මට බාර වුණාට පස්සේ මේ අමාත්‍යාංශයේ මම මේ අභියෝගය බාරගෙන මේ සියලු අංශ එක්ක සාකච්ඡා කළා. සතිපතා අපි සමාජලාට ගහස්වලින් අනිවාර්ය ඊට අතිරේකවත් සාකච්ඡා තියලා මම හිතනවා අපි සැලකියුදු මට්ටමකට පොහොර බෙදා දීමේ වැඩපිළිවෙල සාර්ථක කරගත්තා කියලා. අපි මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට පසුගිය ආණ්ඩුව සහනාධාර පොහොර විදියට ගෙනාවු පොහොරවල ණය විතරක් ගෙවන්න තියෙනවා. මිලියන 27600ක් ගෙවන්න තියෙදි තමයි අපි මේ ආණ්ඩුව බාරගෙන තියෙන්නේ. මිලියන 27600ක් පොහොර සහනාධාර කොම්පැනි වලට ගෙවිය යුතු මුදලක් තියෙදි තමයි අපි මේ රජය බාරගෙන තියෙන්නේ. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මිලියන 8700කුත්, ඒ වගේම අපේ පොහොර ලක්පොහොර ආයතනය මිලියන 19900කුත් විදියට තමයි 27600ක් පොහොර ණය එක්ක තමයි අපි මේ රජයේ බාරගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.